ඉංග්‍රීසින්ට යටත්ව තිබුණු අපේ සිංහලකම නැවත මේ පුණ්‍ය භූමියේ පැල කළ යුතු බව සිංහලයන්ට දැනුණු යුගයක 1886 දී හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිගේ ප්‍රධානත්වයේ පිටකොටුවට දසදහසක් සෙනඟ එක් වුණි. උදුරාගත් අපේ සිංහලකම දිනාගනිමු යයි ඔවුන් නගපු හඬ කොළඹ අහසේ දිය වුණි. 1886 නොවැම්බර් 1 වෙනිදා ශ්‍රී ලංකා ඉතිහාසයේ යෝධ පියවරක් වෙත ඇදෙන පළමු සිංහල විධානය නිකුත් කෙරුණි. 1886 නොවැම්බර් 1 වෙනිදා ආනන්දය ලක්කම්මාට පූජා කෙරුණි. අද 2013 වන විට එදා 37 දෙනෙක්ගෙන් ඇරඹුණු ආනන්ද පැලය මහා වනස්පතියක්. හැම වසරකම ආනන්ද මාතාව හැර යන ආනන්දියන් ජීවිත කාලයටම අතන හරින ආත්මීය සුවදට නමක් දුන්නා. ජීවිතේ අන්තිම හුස්ම ටික පිට වෙනකම් ආඩම්බරයේ මුදාහල ආදරණීය වචනය මම ආනන්දේ එකෙක් යනුවෙන් මේ මොහොතෙත් ලෝකේ කොහේ හරි කියවෙනවා ඇති. පෙකෙනිවැලෙන් මිදුණ දාසිට බැඳෙන අම්මාගේ ආදරයෙන් ආදරණීය ආනන්ද අම්මේ දෙපා වාරු නැතිවිය ඔබ හැර යන්නට අපිටත් ඔව් අපේ කතාවත් අහන්න මේ 1982 කණ්ඩායමේ අපේ කතාවයි. ඒ ආදරණීය පාසල් අම්මාගෙන් සමුගෙන 82 අපිද අපිව සොයා ජීවිතය සොයා ගමන් ඇරඹීමු. ජීවිතයේ ලද ජයග්‍රහණ පරාජ දුකමෙන්ම සතුටත් උහුලා ගන්න කියලා දුන් ආදරණීය ආනන්ද අම්මේ ජීවිතය තුළ සිදු වූ සියලු වෙනස්කම් මැද ආනන්දයට බැඳිපෙම නොවෙනස්ව පැවතුණි. 1-2 වෙනදාද 2-3-4 ලෙස අපි අපේ ජීවිත සමරන හැම මොහොතේම අපි තනියෙන්ම නොව පවුල් පිටින් ආනන්දය වන්දනාමාන කළෙමු. ඒ ආදරණීය නොනවතින සදාකාලික මිත්‍රත්වයේ නාමය 82 කණ්ඩායම නම් විය. 82 කණ්ඩායමේ අපි ජීවිත ගමනේදී කීවරක් කීවාද අපි ආනන්දේ කියා. ඒ හැම ආඩම්බරයම පිටිපස්සේ අපිට පාසලෙන් ලැබූ ඔසුවක් තිබුණි. එය අපේ කමට බැඳි වියනක් විය. ක්‍රීඩාවට බැඳි රැහැනක් විය. ජාතිය වෙනුවෙන් පහනක් විය. ඒ හැම සිසු නුවණින් සමරා 82 කණ්ඩායම ඔසු උයනක් කළා. ආදරණීය ආනන්ද අම්මා තුළම 2001 සිට 2009 ආනන්දය තුළ අපි තැනූ ඔසු උයන අදද දළුදා වැඩෙයි. 82 අපි බලා සිටිමු. පස්මහලේ බැල්කනිය හරහා ඇදුණු හුළඟ පවා අද මිහිරකි. සුළඟේ ලෙලෙන මලසේ දහපෑ යුගය හමාර වුවද ස්වභාව ධර්මයාට ඇති ලෙන්ගතුකම අපි වැපුවේ ජීවිතය පුරාවටම. 82 අපි ආනන්දය තුළ පරිසර සතියක් ලැබුවෙමු. හෙට බිහිවන අනඳ පුතුන් මගේ රටේ හැමතැනම ඒ සුවඳ වපුරා. දුනුවායා දක්ෂයෙක් වන්නේ දුන්නෙන් නොව ඉලක්කයෙන් බව 82 කණ්ඩායම ඔප්පු කළේ. අමතක නැහැ අතීතෙ මට, අමතක වෙන්නෙත් නෑ මට. සුදුහුණු ගෑ බිත්ති අතර පා තබමින් යනනා විට අතීතයේ සියලු පුවත් දෝංකාර දේ සබඳට ආනන්දේදී අතරමං නොවන සිංහනාදය සිහිකොට අපි ගෙන ආවෙමු සිංහරාජය පාසැල් තුළ. 2007 සිංහරාජ වනය ආනන්දය තුළ 82 කණ්ඩායම නැවතත් රෝපණය කර. ගුරු සිත නොරිද වූ ගුරු බින කේසේ ගුණගාවේ ආදරණීය ගුරු අම්මාවරු ගුරු පියවරු අපිට නම් සදාකල් හැඟීමකි ගරු. එදා පොත් තුල අපිට ලැබූ ලෝකය අද අපි දිනා ඇත්තෙමු. ගුරු මාතාවන් ගුරු පියවරුන් අද වියපත්වද අපිට නම් ආලෝකයක්මයි ඔවුන්. අපව ඔසවා තැබූ අපේ ගරු ගුරු දේවතාවන් දේවතාවියන් ඔසවාගත් 82 කණ්ඩායමට නම් කිසිම බරක් දැනුනේ නැහැ. හිතට නම් නිවනක් දැනුණා. සිතුල් පව්වේ කිරිවෙහෙරේ ගුරුවරු සමග ගෙවන වරු 82 අපේ කණ්ඩායමට නම් මරු.
අම්මා වගේමයි අපිට විදුහල් අම්මාත්. වෙනසක් උනේ නෑ 82 අපිට නම් කිරි අම්මාත්. දිනකට 5000ක් මසට මරණ කිරි අම්මාවරුන් ඉන්න රටේ මේ පිම්බිමේ අපි කිරි අම්මා නිදහස් කෙළම පණිවිඩයක් ලෙස. විසිහය දහසක් රණවිරුවන් දිවිදී රැකගත් පිම්බිමේ විසුරුණු ආනන්ද පුතුන් දහසක් විසිරී සිටියා. අන්තිම හුස්මත් මේ පොළොවට පිම්බා ආනන්ද අම්මේ එඩිතර සිංහල දරු කැල ඔබ සැතුව ජාතියට තම ජීවිතයෙන් ගෞරවය කළා. රණබිම නොමැරුණු සිංහලයන් අපේ 82 හිටියා. මියගිය අය වගේම 82 අපි පැතුවා හිරුපා යන්න කියා විරුවන්ට. අවදි වෙනු සොහයුරාණෙනි විරු, නිසල වූයේ දේහයයි ගරු, හඬන මව්වරු නැමද සුරවිරු, බලා සිටියා නුඹලා එනතුරු, ගොම්මනේ තරු නුඹ නිදනතුරු, තනිව කෙරුවා තනිය නුමෙදුරු, වැළඳගත් මරු අනඳ පියවරු නිදන සොහනට, පායපන් හිරු. 82 අපි පැතුවා එහෙම. පපුවේ වෙඩි සලකුණු පවා ආනන්දීය නූතන නිදහස් සටනේ සලකුණු වී තිබුණා. වෙඩි වැස්සට සැලෙන්න, අඩිපස්සට හැරෙන්න. පුළුවන්කම් වගේම බැරිකම් මොනවදැයි අපිට කියා දුන් ආදරණීය ආනන්ද අම්මේ. 82 අපි උසස් පෙළ සාමාන්‍ය පෙළ ළඟ ජීවිතේ දිගහරින ආනන්ද පැටවුන්ට සාධාරණයෙන් උපයාගත් මුදල් මුදල් ලෙසත් අධ්‍යාපන සම්මන්ත්‍රණ ලෙසත් පවත්වා ඒ ආනන්ද කැකුළු වලට හෙවණක් සැපවුවා. සැබවින්ම 82 අපි තනි පොටට වඩා දෙපොට හයිය බව දැන සිටියා. සිංහල බෞද්ධකමට ලැබෙන උත්තේජනය අපේ රට අපේ ජාතිය යැයි කී අපි මගේ රට මගේ ජාතිය බවට පත් වී සිටියෙමු. මහා සංගරවණ යනු උත්තම සාදුකාරයෙකි ආනන්දයට. ආනන්දේ බුදුමැදුරු ළඟ තවත් වරක් අපි සාදුකාර දුන්නෙමු. මාවරැල්ලේ බද්දිය හිමිගේ උත්තරීතර ව්‍යායාමයට අත්වලක් වූයෙමු. පව්බරෙන් තොර සිහල තලයක් බිහිකිරීමට රුකුල් දුන මැන දෙව් සැපක් ඇති හෙටක් සඳහා අපව මැනවින් හසුරුවනු මැන මව් අපේ ආනන්ද නම් ලද පුරුදු පරිදිම ජයම ලබමින සෞසිරින් තව කෙලක් දනහට රසැති මීසි සතර දුන මැන ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය පුරා ආනන්දීයන්ට තම විදුමාතාවගේ නම ගුගලියක් ලෙස, බවුන්සරයක් ලෙස, දුස්රාවක් ලෙස, විජයග්‍රහණයක් ලෙසම සනිටුහන් කළා. තවමත් නොනැවතුණු ඒ ගුණ නෝබෝලයක් නම් නොම විය. අපි 82 කණ්ඩායමද තවමත් හිටවුට් ඕ ගෙට අවුට් නොව නොට අවුට් වී සිටිනෙමු. එදා ආදිරන් කතුරැස් අපේ කාලේ ලොකු පන්තියේ අය පොඩි පන්තියේ අය අදත් විදිනවා ඇති ආනන්දේ ඒ ආනන්දනීය පාසල් යුගය. 82 අපිත් තවම ඉස්කෝලේ එනවා. එකම එක පාරක්වත් පන්තියකට ආය යන්න බැරි වුණාට අපි තවමත් අපිව හොයනවා. ආනන්දේදී ගන්න හැම හුස්මකටම අපි තවමත් කියනවා දින දින කිතු ගොස බෝවි වැජවෙනු අනදප මාතා කියලා. නොයනාමුත් මතු දිනයක් ඒ කාලේ 82 අපි තවමත් ඉස්කෝලේ. ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමය තුළ පැවති සම්ප්‍රදායක් වූ තරගයට පෙර බයිසිකල් සවාරියකින් ක්‍රිකට් කණ්ඩායමේ නායකයාගේ ගෙදරට යෑම අපිත් නැවත ඇරඹුවා. ගුරුවරු ආදිසිසුන් දරුවන් පමණක් නොව අලි ඇතුන් පිරිවරා ඇරඹුවේ නිමා නොවන සම්ප්‍රදායක් අපි නිම නොකරන බව 82 භාෂාවෙන් ඔප්පු කරන්නටයි. සම්ප්‍රදාය යනු හැඟීමක් නොව ගැලීමකි. නිවනවන ගැලීමක ඇලීමකි. වසර 30ක අඳුරු අතීතයේ පළවා හැරුණු සිංහලයන් තවමත් උතුරේ පදිංචි වෙලා නැහැ.
හැදෙන පාරවල් තැනෙන ගොඩනැගිලි තුල පළවා හැරිය 20,000ක් සිංහල පවුල් අද හෙමින් හෙමින් පදිංචි වෙනවා. අපි තෝරාගත්ත 82 අපේ හයිය දෙන්න පන්සලක්. මායිමක් නැති මානයේ වැලි ඔය කිරිඉබ්බන්වැව පන්සලේ විහාරය 82 සමාජික 30 කනිෂ්ක හදා ඉවරයි. බුදුගය අපි තනලා දෙනවා. දවසින් දවස ගෙවෙනවා. අපේ සමහර සහෝදරයන් යන්නම ගියා. අපිටත් නොකිය. එදා පුංචිට තිබූ දෙපා අපේ 82 කණ්ඩායම ලබන අවුරුද්දේ අවුරුදු 50 ලබනවා. සැප්තැම්බර් කතින පින්කම කිරිඉබ්බන්වැව පන්සලේ අපි කියලා පතනවා. එදා සිට දිනෙන් දින වැඩුණු අපේ ආදරණීය 82 සදාකාලික මිත්‍රත්වය තවත් චිරාත් කාලයක් පවතින්න කියලා. ආවත් යා යුතු බව දන්නවා 82 අපිත්. පින්කම තියලා පතන්නේ බල්ලොත් එක්ක බැරි වුණාට අපේ සදාකාලික මිත්‍රත්වය අපිට අපි එක්ක පුළුවන් කියලයි. බල්ලෝ එක්ක බැරි දේවල් ගොඩක් ආනන්දේ අපිට ආනන්දෙත් එක්ක පුළුවන්. ඉතින් ආශිර්වාද කරන්න. මේ ගමන අපට හිමි. මේ ගමනේ නොම වේය නිමි. නිමාවක් නොවන අරඹුමකට අපි අපේ අරමුණ විසි කරන්නෙමු. ආනන්දය යනු නාමපදයක් නොව ක්‍රියාපදයකි. පමානවන්න, පසු නොතැවෙන්න. අප්පමාදෝ අමද පදං. බුදු සරණයි. මීට 82 අපි ආනන්දේ පුදු අපි ආනන්ද පුදු උරුම රකි පෙර දිනේ දියුණු ලොවේ පෙරමුණේ ආනන්ද තාපාන නොපමානි පුදු නොපමානි